දැන් අපිට පේනවා දවස යන්න 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 අපිට අවාසිදායකව තිබ්බ පොළව වාසිදායක තත්ත්වයකට ඇරමින් පවතිනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි අනුර කුමාර දිසානායක මහත්තයා සායේ කණ්ඩායම ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මේ රටේ විවිධ පොරොන්දු දුන්නා. දීලා බලයට ආපුවම මේ සති තුනටම කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්තිය දිනට ගෙන යන එක විතරයි. ජනාධිපති පුටුවේ ඉඳලා මොකක් හරි අලුතෙන් කරපු දෙයක් තියෙනවා නම් කියන්න කියන්න බං. මේ සති තුන මොකුත් කළේ නැහැ. මොකුත් කරන්නත් බැහැ. මොකද වේදිකාවල ගිරිය පුප්ප පුප්ප කෑ ගෑවට වේදිකාවල ජනතාවට බොරු පොරොන්දු දුන්නට ඒ පුටුවට ගියාට පස්සේ Tamanට වගකීමක් තියෙනවා අරියාකාරව වැඩ කරන්න. ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්නේ සති තුනනේ මේ මාස 6ක් ගියත් මේගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ. ඇයි? මේගොල්ලෝ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ නැහැ. අයවැය ලේඛන ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? අයවැය ලේඛන ඉදිරිපත් කළොත් ජනතාවට දුන්න පොරොන්දු තියෙනවා එකින් එක. පේන් ටැක්ස් එක ලිමිට් එක වැඩි කරන්න ඕනේ. ලක්ෂේ ලක්ෂ දෙක කරන්න ඕනේ. එතකොට ආදායම අඩු වෙනවා. අඩු වෙන ආදායම ආණ්ඩුවට පෙන්වන්න ඕනේ කොහෙන්ද ගන්න කියලා. පුළුවන්ද කරන්න? කරන්න අමාරුයි. වැට් එක අඩු කරනවා කියලා කිව්වා. වැට් එක අඩු කරනවා නම් අඩු වෙන ආදායම එකතු කරන ක්‍රමයේ IMF එකට කියන්න ඕනේ. NBT එක අඩු කරනවා නම් අඩු වෙන ආදායම එකතු කරන විදිය කියන්න ඕනේ. එහෙම නැතුව අඩු කරන්න බෑ. ගුරුවරුන්ට පඩිය ගෙවනවා නම් වැඩි වෙන වියදම අලුත් ආදායමක් විදියට එකතු කරගන්න විදිය කියන්න ඕනේ. ගුරු වැට විෂමතාව විසඳනවා නම් ඒ විෂමතාව විශේෂදී තුල වැඩි වෙන වියදම කොහෙන්ද හොයාගන්නේ කියන එක කියන්න ඕනේ. එතකොට තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න මේ ටිකේ දායද මේගොල්ලෝ මේක. දාන්න බෑ. කොහොමද මේගොල්ලෝ අලුත් යෝජනා කියන්නේ? මිනිස්සුන්ට දුන්නේ පුදුම පොරොන්දුනේ. ලොවෙන්ට ඇති පොරොන්දු දුන්නේ. කරන්න බැරි පොරොන්දු දුන්නේ. ඒ නිසානේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අඩිපාරේම තාම යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අඩිපාරේ යනවා කියලා මැතිවරණ වේදිකාවේදී වේලාස්ලින් කිව්වා නම් මිනිස්සු අනුර කුමාරව දිනවනවද නැහැ? දිනෙව්වේ වෙනත් වැඩසටහනක් පුළුවන් කියපින්ද? IMF එක ආපුවම අපි සංශෝධනය කරනවා කිව්වා. පෞද්ගලික ණයමියෝ එක්ක ඒ ගණන් වලට අපි පොරොන්දු වෙන්නේ නැහැ කිව්වා. අපි එයා කට්ටක විශාල විදියට ගේනවා කිව්වා. අපි ඕවලට කැමති වෙන්නේ නැහැ කිව්වා. IMF එක ආපුවම පූස් පැටව වගේ විනාඩි 3යි අනුර කුමාර දිසානායක මහත්තයා කතා කළේ. එකක් ඒ පිළිබඳ දැනීමක් නැහැ. විශේෂ පිළිබඳ. භාෂාව නෙමෙයි මං කියන්නේ, ඒක ට්‍රාන්ස්ලේට් කරන්න කට්ටිය ඉන්නවා. විශේෂ පිළිබඳ දැනුමක් නැහැ. රනිල් වික්‍රමසිංහයි අනුර කුමාරයි ආසට පොළොව වගේ ගත්තොත් විශේෂ පිළිබඳ දැනුම. කයිවාරුකාරයෙක් නම්බර් 1. වීලු කරන්න පුළුවන්, කයිවාරු ගන්න පුළුවන්, ඇක්ෂන් දාන්න පුළුවන්, ටෝක් දාන්න පුළුවන්. ඒක නම්බර් 1. හැබැයි වැඩ කරලා නැහැ. වැඩ කරන්න බෑ. පළපුරුද්ද නැහැ. ආර්ථිකය පිළිබඳව දන්නේ නැහැ. ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ. මොකුත් නැහැ. හැබැයි මිනිස්සු අර කයිවාරුකාරයන්ට තමයි ඡන්ද දුන්නේ. තමුන්නාන්සට තේරෙයිද මාස 6ක් ඇද්ද? අද කිව්වත් තේරෙන්නේ නැහැ. මාස 6ක් ඇද්ද තේරෙයි රනිල් වික්‍රමසිංහ මැතුවා මේ රට කොයි විදිහට ගොඩගත්තද කියලා. මේ මාස 6ට මේගොල්ලන්ට ඉන්ධන තියෙනවා යන්න. ගිවිසුම් ගාලා තියෙනවා අඩු වෙනවා. ගල්ලඟුරු තියෙනවා, ගෑස් ටික තියෙනවා, සංචිත තියෙනවා. ආදායම හොඳයි. උද්දමනේ අඩුයි. රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. යන්න පුළුවන් මොකුත් නැහැ. හැබැයි යන්න පුළුවන් වුණාට අයවැය ලේඛනයේ ඉදිරිපත් කරද්දී IMF ප්‍රතිසංවිධාන ගොඩක් තියෙනවා දාන්න. මිනිස්සුන්ට දුන්න පොරොන්දු එකක් හරි කරන්න ඕන. මොකද මිනිස්සු බලාගෙන ඉන්නේ අයවැය ලේඛන ඉදිරිපත් කරන්නකම්. ලියලා තියාගන්න අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුව පීටෙව්වට පස්සේ අයවැය ලේඛන මේ අවුරුද්ද දාන්න. කට්ටකම වෙන හේතුවක් නැහැ නේ. පාර්ලිමේන්තුවට පස්සේ අයවැය ලේඛන දාන්න පුළුවන්. ඇයි දෙයියනේ දාන්නේ නැත්තේ නේ? දාන්නේ නැහැ මාර්තු වෙනකම්. මොකද මාර්තු වල දාන්න ඕනේ. ඒ නිසා මිනිස්සුන්ට දුන්නු පොරොන්දු වෙන්න තියෙනවා. දවසින් දවස දවසින් දවස අපිට ආවාසියට තිබ්බ පිච් එක අපිට වාසිදායක තත්ත්වයට ඇදෙමින් පවතිනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්.
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.